අයිබෝන් සුබ සන්ධ්‍යාවක් 2021 සැප්තැම්බර් මාස අවසන් 26 වෙනිදා අද ඉරිදා දිනේ අපි ඔබ හමුවන්නේ 45 වෙනි කැමරා මාස්ටර් චැට් වැඩසටහනයි. ඉතින් සියලු දෙනාම අපි ආදරයෙන් පිළිගන්නවා. ඒකම අතුලත් ඉන්නවා අතුල අයිබෝන්. අයිබෝන් සම්පත් අයිබෝන්. ඉතින් අතුල කැමරාව මාස්ටර් කරපු මේ අපේ ගුරු පියාණන් කියලා කිව්වොත් ඒක වැරද්දක් නැහැ. මේ මාස්ටර් කවුද? කැමරා මාස්ටර් චැට් එකට වෙනදා වගේම අදත් ප්‍රවීණ වෘත්තීය චාර්ප ශිල්පියෙක් වෙනවා. ඔහු FIAP සංවිධානයේ එක්සලන්ස් කියන තත්ත්වය ලබාගෙන තියෙන FIAP. ඒ වගේම දේශීය සහ විදේශීය චාර්ප සංගම්මක බොහොම කිට්ටු සම්බන්ධතාවයක් පෙරේන්දරව තියාගෙන හිටපු කෙනෙක්. ඒත් එක්කම ඡායාරූප විනිශ්චයකාරයෙක් විදිහට ඡායාරූප විනිශ්චයකරුවෙක් විදිහට වසර 15කට අධික කාලයක් අධ්‍යක්ෂින් බහුල ලබාගත් කෙනෙක්. සහ මේ තවත් විස්තර දෙන සම්පත් ඒ ටික අපි එතුමගේ අටින්ම අහගමු. හරි මම මාස්ටර් චැට් එකට ආරාධනා කරන්න ගෞරවයෙන් සාදරයෙන් අපේ බන්දු ගුණරත්න මහත්මයා. ආයිබන් බන්දු මහත්මයා. ආයිබන්. ඉතින් මේ කතා කරන්නේ අපේ බන්දු ගුණරත් මහත්මයා අඳුනා ගන්නත් එක්කම අතුල වගේ වෙන කතාවක් කරමු. දැන් අතුල මට කිව්වා මේ මං ගැන පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් ඉතාමත් සංක්ෂිප්තව ඔයගලන්ට මම මෙතෙක් ආ ගමන් මග සංක්ෂිප්තව පැහැදිලි කරන්න තමයි මේ යන්නේ. ඩවුන් මෙමරි ලේන් මගේ ගමන් මග. මං හිතන විදිහට මම ඉස්සෙල්ලම චාරුප් ශිල්පයට ආයනු කිව්වේ ආනශාස්ත්‍රාලේ මතුගම ආනශාස්ත්‍රාලේ ඉගෙන ගන්න කාලේ. ඒ කාලේ මම 1965 දී බෝයි ස්කවුට්ස් එහෙම නැත්නම් බාලදක්ෂ ගෲප් එකේ හිටියා මම සම්බන්ධ වෙලා. එහිදී බාලදක්ෂා පදක්කම ලබා ගත්තා. ඒ පදක්කම ලබා ගන්න මට සිද්ධ වුණා නෙගටිව් ප්‍රින්ට් කරලා පෙන්වන්න. ඉතින් නෙගටිව් ප්‍රින්ට් කරන්න දැන් ඒ දවස්වල ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න විදියක් නැහැ. අපේ නිවසට කිට්ටුව තියෙන නගරේ මගේ පියා පාවිච්චි කරපු කැමරාව තමයි ඔබ දකින්නේ. බ්‍රවුනි කොඩක් බ්‍රවුනි එක බොක්ස් කැමරා එක. ඉතින් ඕකෙන් ගන්න පින්තූර තාත්තා ගිහිල්ලා ප්‍රින්ට් කර ගන්නවා. ලැබ් මේ ලැබ් නෙමෙයි ඒ කාලේ කිව්ව ස්ටුඩියෝස් විතරයි තිබුණේ ස්ටුඩියෝස් එකදී. ඉතින් ඒ ස්ටුඩියෝ එකේ ගිහිල්ලා මම අඳුරු දැන හඳුනුකම හින්දා කෙමිකල්ස් ඩෙවලොපර් ටීකුයි හයිපොටීකුයි ඉල්ලගෙන ආවා මේ දැන් මේක කරලා පෙන්වන්නත් ඕනේ. මේක ප්‍රායෝගිකව කරලා පෙන්වන්න ඕනේ ස්කවුට් මාස්ටර්. ඒක රසායනගාරේ කොලෙජ් එකේ රසායනගාරේ තමයි ඒ කාර්යය කරේ. එහෙම කළා තමයි බෝයි ස්කවුට්ස් ෆොටෝග්‍රාෆර් බැජ් එක හම්බුනේ මට මගේ පළවෙනි අඩිය තැබීම. ඊගාවට මම 1970 දී මම මිලදී ගන්නවා මෙන්න මේ කැමරාව. මම ඔයගලන්ට මගේ එනවා. ඔව්. zoom thumbnail එකෙන් පේනවා මේ කැමරාව මේ දැනටත් මගේ ගාව සුරක්ෂිතව තියෙනවා. ඉතින් මේක මේ full manual කැමරාවක්. කීයක් විතර වුණාද ඒ කාලේ? කීයක් මතකද වුණාද? ඒක තමයි මම දහන්න හැදුවේ. ඔව් ඒ කාලේ සම්පත් මේ බර ගාණක් වුණා රුපියල් 100. ෂර්. ඉතින් පහක් වගේ ගාණකට ඕක ගත්තේ මට ගාණක් වුණා. महाजन बैंकुटेन බැංකු රස්සාව කියන්නේ හොඳ රස්සාවක ඒ කාලෙත්. ඉතින් ඒ කාලේ මට අවස්ථාව හම්බෙනවා 1973 දී මගේ පළවෙනි SLR කැමරාව ගන්න. සිංගල් ලෙන්ස් රිෆ්ලෙක්ස් කැමරාව. මේ තියෙන්නේ එම කැමරාව. SR7 මිලොන්ට SR7 කියන්නේ කොහොමද? ඊට පස්සේ මම 1982 දී ජොයින් වෙනවා ලයන් වෙන් කලාගාරය අනුබද්ධිත PSSL එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆික් සොසයිටි ඔෆ් ශ්‍රී ලංකා. මේ තියෙන මම ලයිෆ් මෙම්බර්ස් එක මේක පස්සේ කාලෙක ගත්ත මේ ලයිෆ් මෙම්බර්ෂිප් එක කෙසේ හෝ වේවා
මංහිතනවා මගේ නිර්මාණාත්මක ඡායාරූපකරණයට යම් කිසි අඩියක් තිබ්බනම් මේ 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 කාල සීමාව තමයි මම තිබ්බේ. ඒ කියන්නේ ඒ දවස්වල ලෑන්ඩ්වෙන්ට් එකේ පැවැත්වෙන ඉන්ටර්නැෂනල් එක්සිබිෂන් එක හැම අවුරුද්දකම ඉතින් ඕක බලන්න යනවා. ඒ වගේ පොඩි බලපෑමක් තිබුණා. ඊගාවට මගේ ප්‍රථම ඡායාරූප ජයග්‍රහණය සටහන් වෙනවා 1985 දී බැංකුවේ කලාකවය විසින් පවත්වන ලබනවා මේ චිත්‍ර සහ ඡායාරූප තරඟයක්. ඒ ඡායාරූප තරඟේ මගේ පළවෙනි ස්ථානය හම්බ වෙනවා, තෙවන ස්ථානය හම්බ වෙනවා සහ තව මෙරිට් එකකුත් හම්බ වෙනවා. ඉතින් ඒක කිසියම් සම්දිස්ථානයක් කියලා මම හිතනවා. ඊගාවට මම 1986 දී OCIC එකේ මේ ෆිල්ම් ඇන් ටෙලිවිෂන් කෝස් එක කරනවා. බන්දනේ ඉන්න දෙන්න පොඩක් සඳ හඳුල්ලා දෙන්නකො. කවුද අපේ? නෑ ඉන්නේ මේ තියෙන්නේ මේ අවෝඩ් සෙරමොනි එකේ අවෝඩ් ප්‍රසන්ටේෂන් එක මේ මගේ අවෝඩ් එක ගන්න එක. මේ අවෝඩ් එක පිරිනමන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ කාලේ යවුන් කටයුතු පිළිබඳ දරු අමාත්‍ය. එතකොට එතුමාගේ පිටිපස්සෙන් ඉන්නේ අපේ කෝස් ඩිරෙක්ටර් ඇන්ඩ්‍රූ ජයමාන මහත්මයා. ඇන්ඩ්‍රූ ජයමාන මහත්මයා. එතකොට ෆාදර් බෙන්ඩික් ජෝසප් තමයි ඒ කාලේ මේ සෙක්ෂන් එක බාරව හිටියේ. ෆාදර් බෙන්ඩික් ජෝසප්. අදරත් ෆාදර් කොහේ දේර හම්බුනාම බොහොම සුහදව කතා කරනවා. එතකොට මේ දකුණු පසින් පෙන්ලා තියෙන මට හම්බෙච්ච අවෝඩ් එකේ රූපයක් සාරු. 1991 දී මගේ ඒක පුද්ගල චාර ප්‍රදර්ශනය පැවැත්වෙනවා ලෑන්ඩ්වෙන් කලාගාරයේදී. මේහි රූප වෙලක් සහ මේ පේපර් කටින් සමයි ඔබ දකින්නේ. ඒක විරුත කිරීමට පැමිණියේ විජ්‍යම ලොකුබණ්ඩාර මහතා. එතුමා තමයි සංස්කෘතික යමිතේ දවස්වල මෙතන ඉන්නවා මේ චාරූපේ සුමිත් අමරසිංහ මහතා ඉන්නවා, ලාල් හැගොඩ මහතා ඉන්නවා. මේ පසු දවසක ඒ සාකච්ඡාවකට පැමිණි එතුම් ඒ දෙපළ. ඊට 1992 දී මම සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා ජාතික චාරූප කලා සංගමයේ සමාජික හැටි බැඳෙන. ඒකම බ්‍රිතාන්‍ය රාජකීය චාරූප කලා සංගමයටත් බැඳෙනවා. ඒත් 1992 වසරේ. රයිට්. ඊට පස්සේ මට පොඩි උණක් ඇති වෙනවා මේ පිටරට චාරූප සංගම් සමග කිසියම් ආකාරයක සම්බන්ධතාවන් ගොඩනගා ගැනීමේ අවස්ථාවක් ඇති වෙනවා. හැබැයි මේ කාලේ ඉන්ටර්නෙට් පහසුකම් ඕවා කිසි දෙයක් නැහැ. නමුත් ඒ කිසි දෙයක් නැති කාලයක තමයි මේ මේ සම්බන්ධකම් ඇති කරගන්නේ මම. ඉස්සෙල්ලාම මම ජොයින් වෙන්නේ ඉන්දියා ඉන්ටර්නැෂනල් ෆොටෝග්‍රැෆික් කවුන්සිල් එක, කියන්නේ RPS එකට ජොයින් වුණාට පස්සේ. ඊගාවට RPS එකෙන්ද ළඟදි මොකක් හරි හම්බුනේ එකෙන්ද? RPS එකේ සිංගප්පූ ජොයින් වෙනවා. මට හේතුනේ මට උදව් කරේ ටැන් ලිප්සෙන් කියන මහත්මයා, සිංගප්පූරු ජාතිකයේ ප්‍රසිද්ධ චාරුප කලාවේදී. ඊගවට PSA ෆොටෝග්‍රැෆික් සොසයිටි ඔෆ් ඇමරිකා ජොයින් වෙනවා මම 2005 දී. මම බන්දේ මුලින්ම සම්බන්ධ වෙලා මම හිතන විදිහට ලංකාවේ ෆොටෝග්‍රැෆික් සොසයිටි ඔෆ් ඇමරිකා ජොයින් වුණේ මම තමයි පළමුවෙනිම පුද්ගලයෙක් විදිහට. මම මගේ දැනුමේ හැටියට දැන් තියෙන නිවුස් එකේ දත්වල හැටියට කොවිඩ් යා. ඊගවට මම SWPP සහ BPP ජොයින් වෙනවා මේක UK සොසයිටි එක. ඊගාවට පසු කාලෙක ග්ලෝබල් ෆොටෝග්‍රැෆි එහෙම නැත්නම් මේක ඉස්සෙල්ලා තිබුණේ UPI කියලා. ඒ UPI නමින් 14 2021 APU Asian Photography Union join වෙනවා. පසුව 2009 කියන්නේ මෙන්න මේ 2005 2014 අතරේ 2009 join වෙනවා Crossing Bridges කියන සංවිධානයට. මේ සම්බන්ධව සම්පත් මහතා නම් හොඳයි කරන අත්දැකීම් තියෙනවා. අත්දැකීම් තියෙන ඉතාලම ලොකු අත්දැකීමක් ලැබපු එකක් තමයි මේ 2009 ප්‍රසන් බ්‍රිජස්. ඒක ගැන ටිකක් අපි කතා කරමු. මම හිතන්නේ ඒක ගොඩක් හොඳයි තවත් අයට දැනගන්න බඳුගල මහත්මයා. ඔව් ක්‍රොසින් බ්‍රිජස් කියන්නේ රටවල් 9ක සංවිධානයක්.
ආසියාතික රටවල් සහ ඕස්ට්‍රේලියාවත් ඒකට ඇතුළත් වුණා. ඒ ඒකේ virtual society එකක් ඒක ඇත්තටම ඉතින් හැම අවුරුද්දකම අපි පවත්වනවා චාරූප සැසියක් එහෙම නැත්නම් චාරූප tour එකක් ඒ සමාජික රටක ලංකාවෙත් ඒක පැවැත්වුවා අපි 2015 ඊගාවට 93 සහ 95 දී මම ෆොටෝග්‍රැෆික් සොසයිටි ඔෆ් ශ්‍රී ලංකා ලෑන්ඩ්වෙන් අනුබද්ධිත ඒ සංගමේ සමාජිකයෙකුට දිනාගත හැකි ප්‍රධානම තම අවෝඩ්ස් තුනම දිනා ගන්නවා ඩරන්ට් අවෝඩ් ලොරන්ස් ඇන්ඩ්‍රිය අවෝඩ් සහ බාත් සිල්වර් අවෝඩ් කියන ඊගාවට 97 මම බැංකු රස්සාවට ආයිබෝන් කියන බැංකුවේ රැකියාවෙන් මම ඉවත් වෙනවා 100% එහෙම නැත්නම් පූර්ණ කාලීන චාරූප ශිල්පයට නැඹුරු වීම සඳහා ඉතින් සමහරව බැන්නස් වෙනකොට සමහරව හොඳයි කිව්වා ඒක වෙනම කතාවක් එතකොට 2002 වර්ෂයේදී මගේ පළමුවෙනි ඉන්ටර්නැෂනල් ඇක්සෙප්ටන්ස් එක ජාත්‍යන්තර පිළිගැනීම සටහන් වෙනවා ක්‍රෝයේෂියාවල මේ තියෙන්නේ එම ඉදිරිපත් කරපු චාරූපය එකම මේ තියෙන්නේ ඒ චාරූපේ පිටිපස්සේ තිබිච්ච සටහන මේ චාරූපේ print එක විදිහට මේ කරේ ඒ කාලේ අන්තර්ජාල මොනවත් තිබුණේ නැහැ එතකොට 2007 මට AFIP qualification එක හම්බෙනවා 2010 EFIP qualification එක හම්බෙනවා මේ 2007 AFIP හම්බෙන්නේ මට ඉස්සෙල්ලා AFIP අරගෙන තිබුණේ ડોક્ટર උදිත ගාශාන් ගුණසේකර ඊට අවුරුදු 8කට පස්සේ තමයි මේ මට හම්බෙන්නේ ඒ අටක ගැප් එකකින් තමයි කෙනෙකුට මේ A5P qualification එක හම්බෙන්නේ. ඉතින් ඒ දවස්වල මේ qualification ගැනීම ඉතාමත් අමාරුයි. ඊගාවට 2014 දී මම 2014 පමණ මම ගොඩක් ජූරි පැනල්ස් වලට සම්බන්ධ වෙනවා. ඒකින්ද يعني ස්ථානක විනිශ්චයන් කිරීම සඳහා මම යොමු වෙනවා. ඒ නිසා මම චාරූප තරංග වලට ඉදිරිපත් කිරීමෙන් ඉවත් වෙනවා මේ කාලය වෙන විට. ඊගාවට මම සහභාගී වෙලා තිනවා මේ වගේ ඉවෙන්ට්ස් විදේශීය ඉවෙන්ට්ස් 21කට ඒ 10 countries රටවල් 16ක තිබිච්ච මේ පේන්නේ වෙන මේ ක්‍රොසින් බ්‍රිජස් ලංකාවේ තිබිච්ච ක්‍රොසින් බ්‍රිජස් වල සමූහ චාරූපයක් තමයි මේ මීගම ඉදිරිගත් චාරූපයක් මේ. දකුණු කෙළවරේ තිබෙන චාරූපය अनेक बंदा हुरू जावे संपत नहीं यार पाल है जीने यार खान कंधों वाला लगते हैं इंडिया है नहीं इंडिया में फिल्म लोकेशन ने का मैं क्या ये हाँ नहीं इंडिया में ओ मैं क्या मैं चार रुपए इन्ना मैं मित्र ने कथा करना अभी साहूदरों को देने एक अन्य ऊटी नहीं ऊटी वाला तुला साथ संपत යන දෙන්නම ඉන්නවා මේක මේ චාරූප චාරිකාව සංවිධානය කරේ ශ්‍රී ලංකා ජාතික චාරූප කලා සංගමය ඉන්දියාවේ චාරිකාව දිගත්ත චාරූපයක් නේද සාර්ථක චාරිකාවක් නේද අතිශය සාර්ථක අද සම්බන්ධ වෙන රොහන් ෆොන්සේක අයත් ඉන්නවා මේකේ රොහන්ත් ඉන්නවා රොහන් ඉන්නවා හරි අපි යන්නේ ඉස්සරහට ඊගාවට මේ ඒ වගේ තවත් චාරූප ගොන්නක් මේකෙත් ඉන්නවා මේ අපිත් එක්ක ඉන්න තවත් සහෝදරෙක් නේද මට අහන්න හිතෙනවා දැන් මෙතන මම දැක්කේ නැහැ දැන් මේ අවුරුද්දේ තමයි මම හිතන්නේ අපේ ලංකාවට World Photography Day එකේදී මුකුත්ම කරන්න හම්බුනේ නැති එකම අවස්ථාව.
किसी उत्सव हम अभी दम चैरूपिल दनगत लंकावट पड़ी वटिनाका एक मन दिन मित्र तीन सम्मान दिना मगे मम अप्लाई सम्मान अनेक विशेष मिशी तोरा चिल्पींट और पता सम्मान फिर मेनो इन श्रीलंका तोरा I think Mehdi ekatiyenne associateship for services ASIIPC kiyanne. Ita kalin me gollo pradhane karamata fellowship ekak FCAI eka 2020 wasaredi. Namuth ekath me avuruddema thamai mokada 2020 wasaredi egolanda eka celebrate karanna hambuwe naha covid wasangata hinda ehe indiyave me delhi wala. Etakota me me screenshot ekeng penawa विशेष पुद्गल मेतन इन्नो मेन मे पुद्गल मे महता मे मेतुमा तमय ओपी शर्मा के अन्नी ओपी शर्मा तमय मूलिक उने लोकचार पुदीन लोकेट स्थापित करना मैंने कहा उधर बंद है अभी का संबंध ना अपने लंका काटा हम मेला दिन तो आगे मुकद्दे मैं आगे मैं आगे एप्रिशिएशन में का लंका वेना काटा था हम मेला तीन आदि मैं गोल्ड में मामा दान्न तारमटना मंदान्न है हम मेला के ला मामा दान्न है ओ नो दान्न हिंद मट किया नहीं है ठीक है अभी सर है राइट सर है � आय මටත් මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන් කියන එක. ඉතින් එතනින් ඒ වටිනාකම ගන්න මෙතනින් මෙහාට ඔන්න තවත් වටිනාකමක් දෙන්න හදන්නේ අතුල. අතුල පටන් ගමු. හරි. මේ ප්‍රශ්නේ ඉදිරියට අහන්න ඕනේ කද දන්නේ නැහැ. මගේ හිතට අවු වෙනවා අහන්නම්. දැන් බන්දය එක එක වගේ අරන් තිනන එක එක සහතික එහෙම. ඔව්. දැන් අපි දැන් තරංග වල සල්ලි එහෙමත් ගෙවන්න ඕනේනේ. නිකන් යන්න බෑනේ. ඔව්. ඉතින් එහෙම ඇයි चारूप क्रेडेंशियल बहुत नंबर मे अवस्था विधि हेमोटम आराधना करवांगलाय चाय रूप तरंग सहभागी बहिन्न मोन प्रदर्शन කැම්මින් තමයි ඒ දෙය හදාගන්න පුළුවන්. නැත්නම් අපි හිතමු දැන් මාය අතුලේ ගත්තොත් අතුල පින්තූර දානවා හතර වටේට දාලා වා දැනුමක් ගන්න. මම නොදා හිටියොත් අපිට ඒක ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඔව්. ඒතකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට මම කෙනෙක් වා ලෝකත් එක්ක සම්බන්ධ වෙයි. ඒක මම හිතන්නේ මේ අපි අද කතා කරන්නේ සමාජට සම්බන්ධ වෙයි. මම හිතන්නේ මගේ හිතන්නේ වෙන්න පුළුවන්.
ඉතින් බලන්නකෝ දැන් අපි එක්සිබිෂන් ගැන කතා කරනවා දැන් මේ 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 එක්සිබිෂන් එක තිබිලා තියෙන්නේ 1852 පළවෙනි එක්සිබිෂන් මේ මේ ආරූපෙන් පෙන්වන එක 1858 පෙන්නපු ප්‍රදර්ශනයක් නමුත් පළමු එක්සිබිෂන් එක හැටියට රෙකෝඩ් එකක් තියෙන්නේ මේ එංගලන්තේ පැවැත්වෙච්ච House of the Society of Arts කියන තැන මේ පැවැත්වෙච්ච 1852 ඡායාරූප ප්‍රදර්ශනය. ඒකට ඡායාරූප කෘතීන් 400ක් ඉදිරිපත් වෙලා තිනවා. ඔටකපස්ල 76 දෙනෙක්. ඉතින් ඒ කාලෙත් කිසියම් උනන්දුවක් තිබිලා තිනවා කියන එක එකෙන් පේන්නේ. ඉතින් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එහෙම දැන් මේකේ මම පෙන්වලා තිනවා FIP ලාංඡනයත් PSA ලාංඡනයත් ලොකුවට සහ තව කුඩා ලාංඡනයක් කිව්වොත් තියෙන පල්ලෙහැයි. එතකොට දැන් කාලේ මේ ඡායාරූප ප්‍රදර්ශන පවත්වනකොට මම කියන්නේ මේ අන්තර්ජාතික ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශන පවත්වනකොට තියෙනවා ආයතන දෙකක් ප්‍රධාන ආයතන දෙකක් Federation of International Photographic Art සහ Photographic Society of America මේ ප්‍රධාන ආයතන දෙක මේවා පරිපාලනයට ලක් කරනවා. ඒ කියන්නේ සංවිධායක විසින් මේගොල්ලන්ට ඇප්ලයි කරනවා. ඇප්ලයි කරාම ඒගොල්ලෝ රෙකග්නිෂන් එක දෙනවා. ඒගොල්ලන්ගේ දැන් මේගොල්ලන්ගේ ප්‍රමිතීන් යටතේ මේ ඡායාරූප ප්‍රදර්ශන පවත්විය යුතුයි කියන. එතකොට මේ ප්‍රමිතීන් යටතේ පවත්වන ඡායාරූප වලට ඡායාරූප ප්‍රදර්ශන වලදී මේගොල්ලෝ කෙනෙක් එක්සෙප්ටන්සස් ලබා ගත්තොත්, ඒ කියන්නේ ඒවා ඡායාරූප ප්‍රදර්ශන තේරුණොත් ඒ තේරිච්ච ප්‍රදර්ශන කෘතීන් එකතු වෙනවා ඒගොල්ලන්ගේ ඉදිරි ගෞරව නාම ලබා ගැනීම මූලික සුසුකමක් විදිහට. ඒකට තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් ප්‍රධානම ආයතන දෙක තමයි FIP සහ PSA. ඊට අමතරව මේ RPS Royal Photographic Society එකත් කාලයක් තිස්සේ කරගෙන හිටියා. නමුත් ඒගොල්ලෝ දැන් නතර කරලා තියෙන්නේ. ඊගාවට GPU Global Photographic Union කියන එක. ඊගාවට Federation of Indian Photography. යනාදී වශයෙන් නොයෙකුත් සංවිධාන දැන් එකතු වෙලා තියෙනවා මේ වගේ රෙකග්නිෂන් එහෙම නැත්නම් පැට්‍රොනේජ් දෙන්න. ලංකාවනොත් දැන් ආරම්භ කරලා තියෙනවා National Photographic Art Society of Sri Lanka, ඒ වගේම National Association of Photographers කියන සංගම් දෙකත් දැන් පැට්‍රොනේජ් එහෙම නැත්නම් රෙකග්නිෂන් දෙන්න දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද ලෝකල් එක්සිබිෂන්ස් වල දැන් ගොඩක් අපි දැකලා තියෙනවා මේ දෙකේ රෙකග්නිෂන් එක ගන්න. සාමාන්‍ය දැනට තියෙනවෙන් FIP PSA සහ GPU කියන එක තමයි සාමාන්‍ය ඉදිරියෙම තියෙන්නේ. ඉතින් තව මෙහි නොපෙන්නපු ගොඩාක් කුඩා සංවිධාන දැන් බිහිවෙමින් යනවා. ඉතින් මේ ගොඩාක් සංවිධාන රෙකග්නිෂන් දෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක පොඩි ඒ සංගම් සහ සංවිධාන වලට පොඩි ආදායමකුත් වෙන වැඩක් වෙලා තමයි තියෙන්නේ. මේ මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ? ප්‍රබල විදියට මේ කාර්යය කරගෙන නමුත් PSA එකත් ඒ වගේමයි. එතකොට මේ තියෙන්නේ මේ වර්ෂයේදී මේගොල්ලෝ approval දීපු එහෙම නැත්නම් recognition එහෙම නැත්නම් patronage දීපු ප්‍රදර්ශන සංඛ්‍යාව තමයි මේ තියෙන්නේ. අපර 79 දී ප්‍රදර්ශන 50කට approval දීලා තියෙනවා. 89 දී 96ක්, 90 දී 120ක්. 2000 දී ලෝකෙම නේද? ලෝකෙම. මේගොල්ලන්ගේ මේ වර්ෂයකට ලෝකේ පුරාවට දීපු international exhibition සංඛ්‍යාව. රෝය යනාදී වශයෙන් ගියාම මේ දත්ත අරගෙන මම සකස් කරේ. කොහොම ගිහිල්ලා අන්තිමට බලන්න දැන් 2021 552කට දීලා තියෙනවා. වැඩිලා තියෙනවා නේ. 2021. 2021. කියන්නේ මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ. එතකොට මම ඊළඟ ස්ලයිඩ් එකෙන් මම ඔයගලන්ට පෙන්නන්නම් අර chart එක බලනකොට වඩා දැන් මේකෙන් කලින් chart එකේ බලනකොට වඩා මේකේ තියෙනවා මේ ලේසින් තේරුම් ගන්න හැකියාව. මේ තියෙන්නේ ඡායාරූප තරඟ සංඛ්‍යාව, එහෙම නැත්නම් එක්සිබිෂන් සංඛ්‍යාව. මේ තියෙන්නේ වර්ෂය. මේ තියෙන්නේ මම මේ අකුරු කුඩා හින්දා 1990 පෙන්ලා තිනවා.
ගාවට මෙතන 2007 කියලා දෙනවා පොඩි පොඩි ලකුණු කීපයක් වෙන වෙනම 90 79 ඊට පස්සේ 90 2007 2011 2018 දැන් මේකේ පේනවා අතුල 1990 මම මේක මේ ලකුණු කරපු හේතුව මම කියන්නම් 90 ඉඳලා 2007 දක්වා යම්කිසි ඒකාකාරී බවකට මේක ගිහින් තිනවා රේඛාව දැන් 79 ඉඳලා මෙහෙම නැගගෙන ඇවිල්ලා 90 ඉඳලා එක්තරා ලතාවකට ගිහිල්ලා අඩු වැඩි වීම උච්චාවචනයන් තිබිලා තිනවා 2007 ඉඳලා 2011 දක්වා නැග්මක් ඇති වෙලා 11 ඉඳලා 18 දක්වා ශීඝ්‍ර නැග්මක් ඇති වෙලා තිනවා මේක අනුමාන කරන්න පුළුවන්ද මොකද මේ හේතුව කියන්නේ98 පළවෙනි ඩිජිටල් කැමරාව එනවා වෙළඳපොළට නමුත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ මේ ඔක්කොම සාමාන්‍ය මෙගාපික්සල් 3 මෙගාපික්සල් 5 වගේ ප්‍රමාණයේ සෙන්සර් සහිත APS-C ප්‍රමාණයේ සෙන්සර් සහිත කැමරාස් ඩිජිටල් කැමරාස් එන්නේ DSLR ඇවිල්ලා DSLR මම කියන්නේ ඔව් කාච මාරු කර හැකේව ඊට පස්සේ 2005 එනවා Canon 5D එක full frame sensor එක තියෙන එක. ඒ ගාවට 2007 එනවා Nikon D3 එක full frame sensor කැමරාව. ඊට පස්සේ තමයි මේ නැග්ම පටන් ගන්න. 2011 නැගලා 2011 ඉඳලා ශීඝ්‍ර නැග්මක් තියෙනවා මන්ද නැයි කියලා බොහෝ විට අලුත් කැමරා මාදිරි ආපු හින්දා වෙන්නත් පුළුවන් අන්තර්ජාල පහසුකම් වැඩි වීම ගොඩක් හේතු වෙන්න පුළුවන්. ඊගොඩ 2018 ඉඳලා පොඩි පසුබෑමක් තියෙනවා මෙතන මේ අපි දන්නවා මොකද හේතුව කියලා නේ කොවිඩ් හින්දා වෙන්න ඕනේ මේ පසුබෑම බොහෝ දුර වෙන්න ඕනේ 2020 ඊට පස්සේ 21 පොඩි නැග්මක් තියෙනවා 22 ත් තාම 40 ගණක් වගේ තාම දැනට අප්‍රෝල් එක ලැබිලා තියෙනවා ඉතින් මම මේ සටහන සකස් කරේ මේ ප්‍රස්ථාරය ගෙනාවේ ඔයගොල්ලන්ට යම් කිසි දලාදාසක් ගන්න විදේශීය එහෙම නැත්නම් ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශන සහ තරඟ වල කියන්නේ කොයිතරම් දුරට ව්‍යාප්ත වෙලාද කියන එක පෙන්වන්න අපි යනවා ඊගාවට කොහොමද ඡායාරූප තරඟයකට ඡායාරූපයක් ඉදිරිපත් කරන්නේ කියන එක ගැන කතා කරන්න ක්‍රම දෙකක් තියෙනවා ප්‍රින්ට්ස් සහ ඩිජිටල් ඉස්සර කාලේ ප්‍රින්ට්ස් තමයි එකම ක්‍රමවේදය තිබුණේ මාධ්‍ය එකම මාධ්‍ය ඩිජිටල් යවන්න බෑනේ ඒ කාලේ අන්තර්ජාලත් නැහැ කිසි දෙයක් නැහැ ඉතින් ප්‍රින්ට්ස් යවනකොට ඒ කාලේ මම හිතනවා ඕගොල්ලෝ දැනගන්න කැමති ඇති කියලා කොහොමද කියන්නේ ගොඩක් මම හිතනවා මේ දැන් කාලේ ඡායාරූප තරඟවල සහභාගී වෙන සහෝදර සහෝදරියන් ඒ කාලේ කොහොමද මේ කෙරුණේ කියලා දන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ මුද්‍රිතයන් විතරයි යවන්න පුළුවන්, ප්‍රින්ට්ස් විතරයි. ඒතොර ප්‍රින්ට්ස් ගහලා ඒවා පැකට් කරලා යටිපැත්තේ ලේබල් කරලා අපි යවන්න ඕනේ තැපැල් මගින්. ඒවා බොහෝ විට රෙජිස්ටර්ඩ් තැපැලෙන්. එහෙම නැත්නම් කූරිය සර්විස් එකකින්. ඉතින් අපි මේ හැම තරඟයකටම මුදල් ගෙවන්න ඕනේ. මුදල් ගෙවන්නේ කොහොමද? ඒ දවස්වල අපි දැන් ඔය PayPal වගේ තිබුණේ නැහැ. ඉතින් ඡායාරූප තරඟ වලට සල්ලි ඇරි ගොඩක් වෙලාවට බැංකු ඩ්‍රාෆ්ට් එකක් කරියොත් එහෙම බැංකු ඩ්‍රාෆ්ට් වලට කමිෂන් ගන්නවා. ඊට පස්සේ ඒක අනිත් කැලවරට ගියන් පස්සේ ඒගොල්ලන්ටත් කමිෂන් ගෙවන්න වෙනවා. ඒක හින්දා අපි කරේ මුදල් කොලේ බන්ද් මුදල් නෝට් කොලේ ඔතල යවද්ද බන්දොයි. ඔව් කාබන් කොලයක් දෙපැත්තට දාලා ඩොලර් නෝට්ටු තමයි ඒ දවස්වල ඇරියේ. ඉතින් ඇත්තටම ඒ තරඟ සංවිධායකයත් කැමති ඒ විදිහට. මොකද විකල්පයක් නැහැ. ඉතින් සමහරලාට ඉඳලා තා කලාතුරකින් ඕව නැති වෙන ලාවලුත් තියෙනවා. නමුත් සමහරලාට print එක වෙනම යවලා ලියුමක් අස්සේ ඩොලර් නෝට්ටු දාලා යවන කාලෙකුත් තිබුණා. නමුත් දැන් කාලෙ ඉතමත් පහසුවෙන්
PayPal මගින් තමයි මේ ගනුදෙනුව කෙරෙන්නේ. ගාවට අපි ප්‍රින්ට්ස් ගැන කතා කරනවා. දැන් මම යනවා කොහොමද ප්‍රින්ට් එක ජජ් කරන්න කියන එක ගැන. ප්‍රින්ට්ස් ජජ් කරන්න දැන් PS එක සහ FIP එකෙන් ප්‍රමිතීන් දීලා තියෙනවා. ඒ ප්‍රමිතීන් දීපු එකෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ වගේ ඊසෙල් එක. අපි ඊසෙල් කියලා කියන්නේ අර චිත්‍ර අඳින්න පාවිච්චි කරන්නේ ඒ වගේ එකක් බෝඩ් එක. හැබැයි මේ බෝඩ් එක බොහෝ විට මෙටල් බෝඩ් එකක් වෙන්නත් පුළුවන්. නමුත් මේ ග්‍රේ කලයක ස්ප්‍රේ කරලා හරි එහෙම නැත්නම් ග්‍රේ ක්ලෝත් එකකින් හරි කවර් කරලා හරි තියෙන්න ඕනේ. එතකොට ලයිට් බොක්ස් එක මේක. මේ ලයිට් බොක්ස් එක ඉදිරි පෙනුම මේ තියෙන්නේ පැති පෙනුම. ඊගාවට දැන් මේක ප්‍රින්ට් එක කොහොමද තියන්නේ කියලා කිව්වොත් දැන් අපි මුද්‍රිතය කියන එක දැන් ප්‍රින්ට් එක මේ එතර ඍජු මේකක් නැවෙන්නේ ෆොටෝග්‍රැෆික් ප්‍රින්ට් එකක් කියන්නේ. ඉතින් මේක නැවෙන්න බලනවා. ඉතින් ඒක නවතර කරන්න ඒ කාලේ කරේ කොහොමද මෙන්න මේ වගේ ක්ලියර් ප්ලාස්ටික් රූලර් එකක් වගේ ප්ලාස්ටික් කරලා කෙළවර වල දෙකේ මැග්නටික් ටැබ්ස් දෙකක් හයි කරනවා. එතකොට මේ ප්‍රින්ට් එක මෙහෙම තියලා මේ රූලර් එක මේ අතට සෙට් කරලා මේ මැග්නටික් ටැබ් එකෙන් මේ බෝඩ් එක මෙටලික් බෝඩ් එකක් ඉදන් අග්ගාල මේක ඇලිලා හිටිනවා. ඉතින් මෙතන පල්ලෙහා මේ 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 රාමුවට රැඳ වෙනවා. ඊට පස්සේ මේක බෝඩ් එකේ දිස් වෙනවා විනිශ්චය සඳහා. ඊට පස්සේ ලයිට් අප් කරන්න ඕනේ මේ බෝඩ් එක. මේ ලයිට් අප් කිරීමේදී මේ වගේ එලියන් ලයිට් ස්ටෑන්ඩ් දෙකකින් ඕන නම් කරන්න පුළුවන්. ලයිට් ස්ටෑන්ඩ් දෙකෙන් මේ විදිහට හැබැයි මේ ලයිට් දෙකම සමාන වෙන්න ඕනේ. මං ඉදිරි රූප රාමුවලදී මම පෙන්වන්නම් කොහොමද මේකේ ප්‍රමිතීන් කියලා. ඔව් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ජජින් වලට ගන්නකොට සැලකිය යුතු කොන්දේසි. මේක PS එකෙන් දීපු කන්ඩිෂන්ස්. ඒතොර ලයිට් එක කොච්චර කෙල්වින් ගන්න තියෙන්න ඕනද? ඒතොර ෆොටෝ ෆ්ලග්ස් නම් මෙහෙමයි. ඒතොර ලයිට් ස්ටෑන්ඩ්ස් තියෙනවා නම් මේ විදිහට තියෙන්න ඕනේ. illumination level ඔය හැමදේම highlight කරලා තියෙන එක මේක ඕන කෙනෙකුට PSA website එකට ගියොත් download කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ room conditions comfortable chairs should be provided to the judges for the judges එහෙමත් කියලා තියෙනවා. එතකොට අන්න මේ මේ තව වැදගත් කාරණා තියෙනවා. මේ E එක no audible comments or conversation from the audience or workers should be allowed. කියන්නේ අනවශ්‍ය ශබ්ද ආරෝපණය කරන්න බෑ. ඒ කියන්නේ අනිත් අය ජජස්ලා හැරෙන්න අනිත් ඉන්න අයට වෙනත් ශබ්ද මේ කිරීම කළ නොහැකි. ඊගවට ප්‍රින්ට් හැන්ඩල් කරනකොට කොටන් ග්ලව්ස් පාවිච්චි කරන්න කියලා කියලා තියෙනවා. right? ඊගවට මේ තියෙන්නේ ප්‍රින්ට් එකක් අපිට විනිශ්චයන් සඳහා තරඟ වලට ඉදිරිපත් කළා. ආපසු ආවට පස්සේ මේ ප්‍රින්ට් එක පිටිපස්ස පැත්ත තමයි මේ මම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ. මේ තියෙන්නේ එකෙක් සැලොන් සලින් මොනවද අපි සැලොන් කියලා කියනවා. එක්සිබිෂන් වලට පිටට භාවිතා කරන නම සැලොන් කියන එක. ඒ එක් එක් සැලොන් වලදී ඒගොල්ලෝ මේ වගේ ස්ටිකර් එකක් අලවලා මේ මෙයාගේ අපිට ලැබෙනවා. ඉතින් මේකත් සාමාන්‍යයෙන් අපිට කලෙක්ටිබල් එකක් හැටියට තමයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ. අපේ මේ අපේ අපේ සතු වෙන්නේ. මොකද දැන් ඩිජිටල් එකක් ඩිජිටල් ප්‍රින්ට් ඩිජිටල් 4 රුපියක් කරියහම අපිට මේ වගේ එකක් ලැබෙන්නේ නැහැ නේද? ඉස්සර කාලේ මේ වගේ ලැබිච්ච දේවලුත් අපි ගාව තියෙනවා. ඉතින් මේ 4 රුපියෙන් මේ පින්තූරු තමයි සාමාන්‍ය එක්සෑම් එකකට හරි මොකක් හරි ඉන්ටර්වයුව එකට යනවනත් ওই පින්තූරු අරන් ගියා නම් දන්නවා මේක ජාත්‍යන්තරව හම්බෙච්ච කියන එක දන්නවා නේ. අනිවාර්ය. ඒක මේ 100%ක් විශ්වාසන්ත එවිඩන්ස් එකක් වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි ලයිට් බොක්ස් පාවිච්චි කරලා මෙහෙ කරපු එක්සිබිෂන්ස් වල ඒ එක්සිබිෂන් වල ගත්ත ඡායාරූප දෙක මේක PSSL එක කරපු එකක් මේක National Photographic Art Society කී දී කරපු එකක් ඒතර මේ තියෙන්නේ ඡායාරූප විනිශ්චය ක්‍රම දෙකක් තියෙනවා මම ඉස්සරහට කතා කරනවා ඒ විනිශ්චයන් කරන ක්‍රම දෙකෙන් එකක් මේක කලින් ලයිට් බොක්ස් එකේ දාලා පෙන්නවා ඒ වගේම මේ වගේ ප්‍රින්ට්ස් ටික අපි මේසයක උඩ එලලා ඒවෙන් තෝර ගැනීම කරනවා ඒ අනිත් ක්‍රම වේ. එතකොට අපි යනවා
डिजिटल चारूपकरण याने डिजिटल चारूप तरंग विनिश्चय तो मेथी इन पेन लगे इन्हें डिजिटल चारूप्यक कोहमद विनिश्चय क्रिया में दी तिब्बतु प्रमितीन पहली बात है वो FIP के क्या नाम मॉनिटर एक पाल चिकन नाना एक बुद्ध गले कुटे याने इंडिविजुअल्स एक विनिश्चय करो एक संधा अंगल पहालों का डायगनल कॉन्ट्रैक्ट तीन नॉनी एक कम पीएस एक रिकमेंड करना अंगल दाहना में एक डायगनल मेशमेंट आती है ना मंट्रैक्ट पाल चिकन FIP के क्या नेक साइज से आ नमूद पीएस एक किया ने तावत प्रमाण है कि मंदन ने ऐ में देखो लंटे कहूँगे एक कम प्रमाण है कि इन्ने बेरी की ने के प्रश्न आप इधर ये थी ना एक कम ग्रुप पे का अभी तो जजसला इमने तंग विनिशकरवान की पते ने इन्ने ग्रुप पे के एक मंट्रे अन्ना पाल चकरने ये मंट्रे का अंगल हाथलिस पे का डायगनल साइज से आती है ना मंट्रे क में तीन प्रोजेक्शन करना ना अभी जो स्लाइड मल्टीमीडिया प्रोजेक्टर पाल चेकना ना मीटर का डायगनल साइज से घटा में इमेज जगह प्रोजेक्ट करना तो कोण में तीन ने चार रुपया इमेज जगह अंगल विशिष्टे मॉनिटर या कुड़े स्लाइडशो अभी क्या ने Windows Viva के लिए Windows या double click कर हम open ने Windows Viva रखे default डाल दिए ना अभी इधरे ये Viva रखे open ने प्रमाणित हम हमें पेन लाती हमें हेतु अक्षम साय में मैं मैं इधर गए थे ठीक है ना मैं तिरस्चार रुपए का उसे अंगल इकोला है दसमन नम्बर एक लगा सामाने मैं 27 स्क्रीन ने के viewing height टेक में चना अंगल दहातुने दसम देखा ह मैं तो कहती अभी जज करना हम बेच चार रुपए तरंगे कहती जंग में तरंग जजिंग में डे सॉफ्टवेयर्स गुड़ाक जंग बिहेवियर तीनों लोग के पुराना ये सॉफ्टवेयर्स अभी संविधान के निशिन मिला दिए गए नुला बनो इतना कोटे ये सॉफ्टवेयर के तमाई में चार रुपए आप इधर जजेस लाते इधर पत्रा निश्चय कर मैं पेन ने अंगल विषयाते परगन कतिरे अंगल विषयाते कंप्यूटर मंडर है कि मैं पेन विधि तमा में तीन इतनी मामा मैं विषय मंडले इंदला मां के हुआ मैं के हरियाणा है नमूत मगदे इका तमाई इतामत खुडा वाले दम बलान्ना मैं मंडर के साइज से का मैं चार रुपए पेन साइज से का इतो कटे एक कमा मैं बाल साइजेस डायमेंशंस Dranggal, hatai itu sam paha kusar dama mereka pain. Ida ready kita kan, his kan. Ida his pramane ready. Mungkin juga mereka memang kerana bahaya kita, mereka kerana pasai pasai. Ika meti ini siras cair rupai pain aja. Itu kotak me antima da ika correctionnya kerla. I service provider visin hari itu apitnya ishalat pain pain aja. Ita sakas kalah dulu na. Dengi eva kita. Me eva kita lagu background kita kalah ika mukat dia kan. Ash kalah aja. Ting komputer ko hamat grey kala ni, mek mek nama black tu, mek black tu. Mek actual screen ni mek pain. Green kala ke black? Black tamai honda. Grey kala. Mek kala ke balapan ko hamat mek. Animare, animare, animare. Yaud mek tien ni, e judging wala tiena conditions mek PSA ke, ikane arah istilah document ke ema mek electronic images ko hamat judge karan ke ni. इतो कोटे में तीन पिक्सेल डायमेंशंस में तने दिला तीनों इतो कोटे प्रोजेक्ट रे किन्ना प्रोजेक्ट कैलिब्रेट करना एकत मंगे ना इतने इधरे प्रोजेक्ट कैलिब्रेशंस इतो कोटे वीडियो डिस्प्ले यूनिट तो उक्कम गावड़े ना मेके किला तीनों प्रोजेक्ट स्क्रीन स्क्रीन ने का अंगल हत्या डिग्री में हत्या साइज से करना नहीं के लिए गोल केलती हैं पीएसए के में तीन अपर्याप्त देना
ඒ අතර මොන හරි හාන්න දිනන අපේ chat box එකට දාන්න අපි ඒ අවස්ථාවට සුදුසු විදිහට අපි ප්‍රශ්න ඉදිරි කරන්න අපේ බන්දු මහත්මයාට ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න හරි බන්දු ඔව් ඊගාවට මේ තියෙන්නේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක පාවිච්චි කරනවා නම් කොහොමද මේ මේ ඩයිමෙන්ෂන්ස් තියෙන්නේ කියලා දැන් මෙහෙමයි දැන් මේ 1 මීටර් කියලා තියෙන්නේ FIAP के recommendation में दिन one meter के ने कहाँ पार्ट पहन लेती ये तो कोटा PSC के दिन dimension 75 डिग्री में 75 वांगा ये तो कोटा ये डी डबल बल नो कोटा अंगल वाली मीटर वाली बेलों देखा जैसे पाए का क्यों याने क्या मंकी हुए में तुम्हें मैं देखो लांगे का मुखाकारी सम्मात ऐसे करना होता है क्या आप इधर करने පොඩි පරස්පරයන් තියෙනවා කම්පැනි දෙකක් නේ දැන් මේ ප්‍රොජෙක්ට් ප්‍රොජෙක්ටර් එකට ප්‍රශ්නයක් නැද්ද යාළ ඒක ගැන ඉල්ලන්නේ නැද්ද ප්‍රොජෙක්ටර් එකේ ඇත්තටම ප්‍රොජෙක්ටර් එකත් කල කැලිබ්‍රේට් කරපු ප්‍රොජෙක්ටර් එකක් වෙන්න ඕනේ කැලිබ්‍රේෂන් ගැන මම එනවා ඉස්සරහට ආ හරි ඔව් දැන් මම දැන් ඔව් සූම් දැන් මේ දවස්වල සූම් එකේ නුත් එක්සිබිෂන් ජජ් කරනවානේ ඔව් ඔන්ලයින් සූම් එකේ නෙමෙයි ඔන්ලයින් සමාවෙන්න ඔන්ලයින් ඔන්ලයින් එතකොට දැන් මේ ඒකද කැලිබ්‍රේෂන් කියන කතන්දරය කරන්නේ නැහැ නේ තමන්ගේ තියෙන අනිවාර්යෙන් මම එතනට එනවා දැන් ඇත්තට මම ඉස්සෙල්ලා අර ස්ක්‍රීන්ෂොට් එකක් පෙන්වුවේ තරඟයකදී මෙහෙම ස්ක්‍රීන් සයිස් එක පොඩ්ඩක් කුඩා වෙලා තිබුණා කියලා ඒකත් ඔන්ලයින් කරපු තරඟයක් තරඟ විනිශ්චය ඔව් එතකොට මේකෙදී කියලා තියෙනවා මෙන්න මේ B කන්ඩිෂන් එකෙන් කියලා තියෙනවා ඔන්ලයින් ජජින් කරනවා නම් මේ ජජස්ලා කම්පියුටර් නොලෙජ් එක එහෙම නැත්නම් ටෙක්නිකල් නොලෙජ් එක තියෙන අය යුතුයි කියන එක තමයි මේ හයිලයිට් කරපු එකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ ඔෆ්සයිඩ් ජජින් කියන්නේ රිමෝට් ජජින් කියන්නේ ඔන්ලයින් ජජින් කියන්නේ. එතකොට ඇයි අපි කැලිබ්‍රේට් කරන්න ඕනේ මොනිටර් එක? කැලිබ්‍රේටින් යෝ PC ඩිස්ප්ලේස් an important step for one simple reason. You want the colors and black levels to look as accurate as possible. Again, then, api, then, netta venne mokada. Antimata balanna. You will be viewing content in the way the contents creators intended. Then, meka nirmapakaya agge colors walatama saralana paridi me chaya roope ho krutiya unisagaruge montrage disvenno. संधा तमाय में कैलिब्रेशन का आवश्यक है क्या ने चार प्रकृति इन्हें अपने शिल्पी नोट तमुंगे मंडर का कैलिब्रेट कर लेते आगे नो कैलिब्रेट क्रीम संधा डिवाइस का तीनों में मेवा गए का हम पहनना ना बोला तो मैं तीन ने ए डिवाइस का तमने लग बाला ने इधर वोटे मेक हार्डवेयर का දර මේකේ තියෙනවා මේ පිටිපස්සේ මේ පේන්නේ මේක සෙන්සර් එකක් මෙතන සෙන්සර් එකක් තියෙනවා මේ ඩිවයිස් එක මෙතන එකේ මෙතන බොක්ස් එක මේක එන්නේ සාමාන්‍ය හොඳ ඇසුරුමක් එන්නේ ඒක තියෙනවා මේකේ තියෙන සොෆ්ට්වෙයාර් එක අපි ඉස්සෙල්ලම කම්පියුටර් එක ඉන්ස්ටෝල් කරලා මේ ඩිවයිස් එක මෙතන කම්පියුටර් මොනිටර් එකේ මැද सेट करना होना मैं ओपन करने पर से दें सॉफ्टवेयर को ओपन करने पर से या देना गाइड डैक में होगी मैं तीन में सुधुपाट लाइन ने का ए तंटा प्लेस करना होना मैं स्पाइडर में आएगा डिवाइस से इधर पर से या स्टेप बाय स्टेप मैं का कंट्रोल करेगा स्कैन करेगा कैलिब्रेशन ने का हादल ही रहला ये कैलिब्रेशन ने की रिजल्ट का सेव करना ओब गए कंप्यूटर इधर पर से एक तमाम निवेदी कैलिब्रेशन है වෙන කැලිබ්‍රේට් කරන ක්‍රමයකත් තියෙනවා අන්තර්ජාලය හරහා. නමුත් ඒක මේ PSA සහ FIAP වලනොත් රෙකමන්ඩ් කරන්නේ නැහැ හරියටම. නමුත් වෙන විකල්පයක් නැත්නම් ඒ විදිහට කරලා කමක් නැහැ. මොකද ඒක තියෙන්නේ අපේ ඇහැට පේන විදිහට තමයි එතන කැලිබ්‍රේෂන් එක කරගන්න තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක්ගේ ඇහැක වර්ණන්ධතාවය හෝ යම් කිසි ඒ වගේ ඩිෆෙක්ට් එකක් තියෙන කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒ කැලිබ්‍රේෂන් එක නිවැරදි වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒකින්ද
කැලිබ්‍රේෂන් එක මේ වගේ ඩිවයිස් එකකින්ම කරගන්න එක තමයි වඩා නිවැරදි. ඊගොඩ අපි යනවා සිස්ටම් එක ක්‍රම දෙකක් තියෙනවා. පොයින්ට් සිස්ටම් ඇන් එලිමිනේෂන් සිස්ටම්. එකක් තමයි පොයින්ට්ස් එහෙම නැත්නම් ලකුණු දීමේ ක්‍රමය සහ එලිමිනේෂන් සිස්ටම් කියන්නේ පින්තූරේ එකින් එක ඉවත් කරගෙන යනවා. ඒ ඉවත් කරගෙන ගිහිල්ලා අවසානයට පැමිණීමේ ක්‍රමය. මේක මොනවාරි හොඳ එකක් තියෙනවද? මොකද්ද? මේක වඩාත් හොඳ එකක් තියෙනවද මොනවා? මෙහෙමයි. ඇත්තටම මගේ අත්දැකීම අනුව නම් වඩාත්ම හොඳ ක්‍රමය තමයි එලිමිනේෂන් ක්‍රමය. පොයින්ට් සිස්ටම් එකේදී කිසියම් අඩුපාඩු වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩි. මම එන්නම් මෙන්න මේ ඡාය රූපයට. දැන් මේ ඡාය රූපේ බලන්න. සහ මේක මම උදාහරණ දෙකක් ගන්නවා. හරි. දැන් ඔය උදාහරණ දෙක මේ ඡාය රූප දෙක ඉදිරිපත් කරනවා අපි ජජස් පැනල් එකකට. ජජස් පැනල් එකකට. ආ. ජජින් වලට ඉදිරිපත් කරනවා. එතකොට ජජස්ලා ඉන්නවා මෙතන 3 දෙනෙක්. හැම පැනල් එකකම ජජස්ලා ඉන්නෝනේ. එහෙම නැත්නම් ජූරස්ලා ඉන්නෝනේ ඔත්තේ ගන්න. ඉරට්ට ගානක් වෙන්න බෑ. ඔත්තේ ගානක් ඉන්නවා. ඉතින් A B සහ C කියලා 3 දෙනෙක් ඉන්නවා. දැන් ජූර A ලකුණු දෙනවා මේකට 5ක්. මේකට දෙනවා ලකුණු 4ක්. ජූර B ලකුණු 2ක් දෙනවා මේකට. මේකට 5ක් දෙනවා. යනාදී වශයෙන් දෙනවා. දැන් සම්පත් සහ අතුල ලකුණු දුන්නොත් මේකෙන් වම් පැත්තකට කීයක්ද දෙන්නේ? දකුණ එකට කීයක් දෙන්නේ අතුල? මම කැමති පළවෙනි. ඒ කියන්නේ කෝසයින් එකට නම් මම ඇත්තටම කැමතියි ඒ පින්තූරේ. ලකුණු 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 පහෙන් කීයක් දෙනවද? පහෙන් ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්කමක් තියෙනවා. මේකට ඒකට නම් 3ක් වගේ. මම ඒක අනිත් පැත්ත. මම ඔකට දෙන්නේ 4යි. ගර්ල් එකට දෙන්නේ 5යි. අන්න හරි. දැන් ඇත්තටම එතෙන්දී දැන් හොඳ ආකාරයෙන් පැහැදිලි වෙන දෙයක් තමයි. දැන් බලන්න එකම කෘතියට දෙන්නේ කැමති වෙන්නේ දෙවිදිහකට. අන්න ඒක තමයි අපි ගොඩක් අය තේරුම් ගන්න නැති ප්‍රශ්නේ. මොකද දැන් මේ උදාහරණය දිගත් ඔත් එහෙම දැන් මේ ජූර මේකට 5ක් දීලා ඊළඟ එක්කෙනා 2යි දීලා තියෙනවා. ඊළඟ එක්කෙනා 1යි දීලා තියෙනවා. දැන් මේකෙදි එක්කෙනෙක් 4 දීලා දෙනවා, එක්කෙනෙක් 5ක් දීලා දෙනවා, එක්කෙනෙක් 4ක් දීලා දෙනවා. අන්තිමට දැන් මේ ලකුණු එකතු කරලා තමයි ඊළඟ වටේට යන්නේ මේ ඡාය රූප දෙක. හරි. එතකොට දැන් 3න් 2ක් ඕනේ ඊළඟ වටේට යන්න. දෙවෙනි මේ පළවෙනි වටේ මේ දෙවෙනි වටේට යන්න 3න් 2ක් ඕනේ. 3න් 2ක් කියන්නේ 5 වතුනක් 15යි. කීයද ලකුණු 10ක් ඕනේ. නේද? ලකුණු 10ක් ඕනේ ඊළඟ වටේට යන්න. හැබැයි මේ කෘතියට ලැබිලා තියෙන ලකුණු 8යි. මොකද වෙන්නේ? ඇවුට්. මෙයා රිජෙක්ට් වෙනවා. ඉතින් බලන්න සමහර විනිශ්චයකරුවන්ගේ යම් තීරණ හින්දා රයිට් හොඳ ඡාය රූප කෘතියක් රිජෙක්ට් වෙන තැන ඉඩකඩ බොහොම වැඩි. ඒක කරන්න දෙයක් නැහැ දෙන්නේ. හා? කරන්න දෙයක් නැහැ ඒකට එහෙමද? කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අවසාන තීරණය ඊළඟේ තීරණ අවසාන තීරණ. ඔව් කරන්න දෙයක් නැහැ. කිසිම කරන්න දෙයක් නැහැ. ඒතර කියන්නේ ඇයි දාන්නේ කියලා. ඉතින් අන්නේ හේතුව අපි තේරුම් ගන්න ඕනේ චාරුපේ ඉදිරිපත් කරන ශිල්පීන්. ඉතින් බලන්න අන්තිමට මේ චාරුපේ තමයි ඊළඟ වටේට යන්නේ. හරිනම් මේ දැන් මගේ මතේ හැටියට නම් මේ කෘතින් දෙකම ඊළඟ වටේට යන්න සුදුසුකම් ලබන්න. නමුත් මේ වගේ අවස්ථාවල් එනවා. රයිට්? මේ තියෙන්නේ චාරුප තරඟ විනිශ්චයේ එදිට අවස්ථාවල් අපි මෙතන පෙන්ලා දිනවා. මේ තියෙන්නේ ක්‍රමයක්. ඔව්. මේ මේ කාඩ් එකක් දෙනවා එක විනිශ්චයකරුවෙකුට. අතර ඉන්න දැන් මෙතන 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාටම දෙනවා මේ කාඩ් එකක්. මේ කාඩේ එක පැත්තක තියෙන R කියලා, අනිත් පැත්තේ තියෙන A කියලා. Accept. ඔව්. A කියන්නේ accept. R කියන්නේ reject. ඉතින් ඡාය රූපය ස්ක්‍රීන් කරාම එක ජජ් කෙනෙක් මේ විදිහට බෝඩ් එක දෙපැත්ත හරවලා කැමති පැත්ත එල්ල කරනවා. ඉතින් මෙතන ඉන්න වෙනම මේකේ කෝඩිනේටර් කෙනෙක් එයා ගණන් බලනවා. 3 දෙනෙක් දැන් මේ 5 දෙනෙක්ගේ ජූරි එක නම් 3 දෙනෙක් ඒ අකුර මේ කරොත් ඊළඟ වටේට යවනවා. රයිට්? එහෙම තමයි මේ වෙන්නේ.
මට උතන පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඇත්තට මේ ප්‍රශ්නේ ගොඩක් අයගේ හිතවල තියෙන ප්‍රශ්න සමහරවල් අපි निराකරණය කරගන්න පුළුවන් විතරයක් මම බලාපොරොත්තු වෙනවා දැන් අපි හිතමු දැන් මේ ජජස් ජූරි සභාවට මේ ඉස්සල පින්තූරු පෙන්නලා හරි නැත්නම් තව ප්‍රදර්ශනයක දැකලා හරි නැත්නම් පෞද්ගලිකව හම්බෙලා හරි එයා ඒකේ ෆේවරිට් එක යාට ඒක මේ යාට ඒ පින්තූරු පෙන්නලා යාගේ වැඩි ලකුණු ලබාගෙන තරංගයෙන් දිනන්න පුළුවන් කියලා කවුරුර හිතනවා නම් නැත්නම් කවුරුර හිතනවා නම් මෙයාලා තමයි හැමදාම තරංග වලින් දිනන්නේ කියලා. එහෙම වුණොත් මොකද්ද මෙතන ඇත්ත නැත්ත? නෑ නෑ ඔය ප්‍රශ්නේ මමත් අහලා තියෙනවා යම් යම් අවස්ථාවලදී එක්කෙනාගෙන්. නමුත් සම්පත් දැන් යුරි සභාවක මෙතන 5 දෙනෙක් හෝ 3 දෙනෙක් ඉන්නවා. දැන් එක්කෙනෙක් විතරක් එක්කෙනෙකුට විතරක් මේ වැඩේ කරන්න අමාරුයි. එයාට පුළුවන් පළවෙනි වටේදී දැන් අපි හිතමු අර දැන් අපි හිතමු දැන් කලින් රූපරාමෝට යනකෝ හ්ම් හ්ම් රයිට් දැන් කලින් රූපරාමෝට ගියොත් එහෙම අපි මෙන්න මෙතනදී දැන් දැන් මේ මේ කෙනෙක් එක දීලා තියෙන්නේ මම දන්නේ නැහැ ඒ කියන්නේ එක දුන්නේ හිතාමතාමද නැත්නම් හිතට එකගවද කියන එක අපි දන්නේ නැහැ ඉතින් අන්න ඒ වගේ දේවල් පළවෙනි වටවලදී කරන්න පුළුවන් නමුත් ඉදිරි වටවලදී ඒක කරන්න අමාරුයි ඉතින් කෙනෙක් දැනගත්තයි කියලා හැබැයි ඊගාවට දැන් මම දැන් ඉස්සරහට මේ 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 සාකච්ඡාවේ ඉදිරියේදී කතා වෙනවා ඡායරූප නිශ්චකරුවන් තුල තිබිය යුතු ගුණාංග මොනවද කියන එක ගැන. එතෙන්දී මම මේ ගැන තවදුරටත් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් ප්‍රශ්න අහන්න මේ දැන් ආන් දැන් මේ 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 සමහර තරංග වලට දාපුවම පින්තූරේට ඔන්න ෆස්ට් ප්ලේස් හම්බෙනවා. ඔය පින්තූරේම දානවා ඔය ෆොටෝ එකම දානවා තව තරංගයකට. ඔව්. ඒකට සහතිකයක්වත් නැහැ. ඉතින් එන හිතමාරු තමයි සිද්ධ වෙන්නේ. ඔව් ඔව්. ඒක විග්‍රහ කරන්නේ කොහොමද? ඔබ තමයි කතා කරන්නේ. ඒක තමයි දැන් ඉස්සෙල්ලා ඇත්තටම මම හිතනවා අර ඉස්සෙල්ලා ඉලස්ට්‍රේෂන් එකෙන් ඒක තේරෙන්නත් ඕනේ බොහෝ විට. ඉතින් අනිත් එක අතුල මේ ජජස්ලා කියන්නේ මේ කියන්නේ යන්ත්‍ර නෙමෙයිනේ. ජජස්ලා කියන්නේ මිනිස්සු නේ. දැන් අපි හිතමු අපි දෙම චාරු පිනිෂෙට මැෂින් එකක් හදලා තිබුණා නම් ඔන්න ඒ මැෂින් එකෙන් යම්කිසි සාධාරණ ප්‍රතිඵලයක් ලැබෙන්න ඉඩ තිබුණා කියන්නේ. ඒ කියන්නේ හැම විටරම ඒ මැෂින් එක නම් ඊළඟ සැලොන් එකේ ඊළඟ එක්සිබිෂන් එකේ තියන්නේ අපිට මේ මැෂින් මේ තරඟයට ඒ චාරු පෙට ඒ තරඟෙදී ඒ නියම ලකුණු ලැබෙනවා. නමුත් මැෂින් නෑ නෙමෙයි. ඉතින් වෙනත් වෙනත් මත තමුන්ගේ පෞද්ගලික මතයත් මේකට බලපානවා. හරි. එතකොට තව එකක් තියෙනවා. දැන් අපි තරඟයකට ඉදිරිපත් කළා අපි තුන් පළවෙනි තැන හම්බුනේ කියන්නේ. නමුත් ඊළඟ තරඟෙදී ඊට වඩා හොඳ කෘතීන් තිබුණොත් අර අර කෘතිය පල්ලෙහාට යනවනේ පොඩ්ඩක්. ඔව් එහෙනම් ප්‍රශ්නයක් නෑ නේද? එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් අනිත් එක සාපේක්ෂයි. දැන් චාරූප තරඟයකදී එතන තියෙන චාරූප වල හොඳ මේවනේ තෝරන්නේ. නැතුව ලෝකෙම තියෙන එකෙන් හොඳම එක නෙමෙයිනේ. ඊගාවට තව 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 වෙනවා. තව දේවල් තියෙනවා. අපි ලකුණු දීමේදී ඒගොල්ලෝ මිනිස්සුනේ ලකුණු දීමේදී මොකක් හරි අපි හිතමු කිමුහමක් ගියා කියලා මේ මනුස්සයාට වැරදීමකින් දෙන්න පුළුවන් අපි නම් පහ දෙන එකට ලකුණු දෙක දෙන්න පුළුවන් මේ මිනිස්සුන්ට වෙන අත්තරදී හරි දැන් ක්‍රිකට් තරඟවලදී අපි දැකලා තියෙන්නේ මේ හොඳටම පේනවා අවුට් මේ අවුට් නැහැ කියලා නමුත් අවුට් එක දෙනවා අන්තිමට තර්ඩ් අම්පයර්ට ගියන් පස්සේ මේක මේ මිනිස්සේ ඔව් ඒ කියන්නේ අපිට තර්ඩ් අම්පයර් දාන්න වෙයිද මේ වගේ තරඟවල මේ මේවට තර්ඩ් අම්පයර්ස්ලා නැහැ ඊගාවට තවත් එකක් තියෙනවා තවත් හේතුවක් තියෙනවා සංවිධායකයන්ගේ කොන්දේසි නිසාත් එහෙම වෙන්න පුළුවන් දැන් අපි හිතමු සංවිධායකයන් කොන්දේසියක් දැම්මොත් නිතර අපි හිතමු ලැබਿੱත් මේ ඔහුගේ දවස්වල නිතර වෝඩ් සම්බෙච්ච චාරූප වලට අපි මේ සැරේ මේවා ගැන එච්චර කන්සර්න් කරන්න එපා කියලා ඒගොල්ලෝ කන්ඩිෂන් එකක් දාන එහෙම අවස්ථාවල් අපිට හම්බෙලා තියෙනවා. අලුත් කෘතීන් වල තැන දෙන්න කියලා. අන්න එහෙම අවස්ථාවලදීත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. සපත් අපේ වෙලාව නම් හරි. ඔව්. මම මේක මේ කියලා මම හරියටම ප්ලෑන් කරලා කරන්න. ඔව්. රූපාවලෝකන. මේ කියන්නේ චාරූප උපදේශක මණ්ඩලයේ උපදේශ සභාව විසින් පළ කරන ලද හැම අවුරුද්දකම නේද සම්පත් රූපාවලෝක ශාස්ත්‍රීය සංග්‍රහය නේද ශාස්ත්‍රීය සංග්‍රහය ඒකෙදී මම මේ 2019 කලාපයට ලිපියක් ලිව්වා චාරූප විනිශ්චය ගැන ඉතින් මේක
පුළුවන් නම් හැකිය අරගෙන කියවන්න මේක මේ පොත ලබා ගන්න පුළුවන් සංස්කෘතික ඩිපාර්ට්මන්තුවට ගියොත් නැවතත් අපි එකමුතු වෙමු අතුල අපි මේ අද වැඩසටහන වගේම ගිය සතියේ සටහන ඇත්තටම චාරිත්‍රකරණයේ නීතිය සහ අයිතිවාදී